ගණදිසිමීර මවුල බිඳුව දශම එකක සාන්ද්‍රයෙන් යුත් හෝමික් අම්ල ද්‍රාවණයක් තියෙනවා. හෝමික් අම්ලය ජලයේදී දුබල අම්ලයක්. ෆෝමික් අම්ලේ ජලය සමග ප්‍රතික්‍රියා කරලා ආම්ලික සමතුලිතයක් හදන. හෝමික් අම්ලයෙන් පිටවෙච්චි එච් දනායනය ජලය ලබාගන්නින්ද හයිඩ්‍රෝනියම් අයන හැදෙනවා. ආරම්භයේදී ද්‍රාවණය තුළ හෝමික් අම්ලයෙන් ගණදිසිමීරට මවුල බිඳුවයි දශම එක සාන්ද්‍රණයක් පවතිනවා. ෆෝමි කම්ලයෙන් ලැබෙන හයිඩ්‍රෝනියම් ප්‍රමාණය සමග සැසඳීමේදී ජලයේ සොයන් විකටනයෙන් ලැබෙන හයිඩ්‍රෝනියම් ප්‍රමාණය නොගිනිය හැකි. ආරම්භයේදී ෆෝමේට් අයන ද්‍රාවණය තිබුණේ නැහැ. ෆෝමික් කම්ලේ විකටනය ඝන ඩෙසිමීටරයකට මවුල එක්ස් ප්‍රමාණයක් කියලා හිතමු. හැදෙන මවුල ගණන් නිර්ණය කරන්න පුළුවන් ෆෝමික් කම්ලේ මවුල එකකට හයිඩ්‍රෝනියම් මවුල එකක් හැදෙන හින්දා ෆෝමික් අම්ලය තුළ ඝන ඩෙසිමීටරයකට මවුල එක්ස් ප්‍රමාණයක් හැදෙන්න ඕනේ හයිඩ්‍රෝනියම් අයනවලි. ඒ වගේම ෆෝමේට් අයනවලිමුත් ඝන ඩෙසිමීටරයට මවුල එක්ස් ප්‍රමාණයක් හැදෙන්න ඕනේ. මවුල අනුපාතය අනුව පිටේක නිර්ණය කරගන්න පුළුවන්. සමතුලිත විට ආරම්භයේ ඝන ඩෙසිමීටරයකට මවුල 0.1ක් තිබ්බ ෆෝමික් අම්ලයේ ඝන ඩෙසිමීටරයකට මවුල එක්ස් ප්‍රමාණයක් වැය වුණා. එහෙනම් සමතුලිත විට ඝන ඩෙසිමීටරයට මවුල 0.1 අඩු කිරීම එක්ස් ප්‍රමාණයක් පැවතිය යුතුයි. ආරම්භයේ තිබිච්ච හයිඩ්‍රෝනියම් අයන ප්‍රමාණය නොගිනිය හැකි. ඝන ඩෙසිමීටරයකට මවුල එක්ස් ප්‍රමාණයක් හයිඩ්‍රෝනියම් අයන හැදුනා. එහෙනම් සමතුලිතිර තියෙන්න ඕනේ ඝන ඩෙසිමීටරයකට මවුල එක්ස් ප්‍රමාණයක් හයිඩ්‍රෝනියම් අයන. ආරම්භයේදී ෆෝමේට් අයන ද්‍රාවණය තුළ තිබුණේ නැහැ. ඝන ඩෙසිමීටරයකට මවුල එක්ස් ප්‍රමාණයක් ෆෝමේට් අයන හැදුනා. එහෙනම් සමතුලිතිර ඝන ඩෙසිමීටරයකට මවුල එක්ස් ප්‍රමාණයක් තිබිය යුතුයි. දැන් ෆෝමික් අම්ලයේ Ka ලියන්න පුළුවන්. ෆෝමික් අම්ලයේ Ka සමානයි හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගුණ කිරීම ෆෝමේට් සාන්ද්‍රණය එදීම ෆෝමික් අම්ලයේ සාන්ද්‍රණය. ෆෝමික් අම්ලයේ K යගේ දීලා තියෙනවා ඝන ඩෙසිමීටරයට මවුල 1.7 ගුණ කිරීම 10^4යි. ද්‍රාවණය තුළ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල X. ද්‍රාවණය තුළ ෆෝමේට් අයන සාන්ද්‍රණයත් ඝන ඩෙසිමීටරයට මවුල X. ද්‍රාවණය තුළ ෆෝමික් අම්ලයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.1 අඩු කිරීම X. ඒකක සුළු වෙනවා. ෆෝමික් අම්ලයේ දුබල අම්ලයක් හින්දා 0.1 අඩු කිරීම එක් සාසන වශයෙන් සමාන 0.1 කියලා ගන්න පුළුවන්. ඒකට හේතුව විඝටන ප්‍රමාණය ආරම්භක සාන්ද්‍රණය සමග සැසඳීමේදී නොගිනිය හැකි. x වර්ගයේ බෙදීම 0.1 අඩු කිරීම x 0.1යි සමානයි 1.7 ගුණ කිරීම 10^4. x වර්ගයේ සමානයි 0.1 ගුණ වුණාම 10^5යි. 17 ගුණ කිරීම 10^6යි. x සමානයි වර්ගමූල 17 ගුණ කිරීම 10^3යි. දැන් අපෙන් අහන්නේ ෆෝමික් අම්ලයේ විඝටන ප්‍රතිශතය. ෆෝමික් අම්ලයේ විඝටන ප්‍රතිශතය. ෆෝමික් අම්ලයේ විඝටනය අපි ගණනය කරගත්ත ඝන ඩෙසිමීටරයට මවුල වර්ගමූල 17 ගුණ කිරීම 10^3යි. ආරම්භක ෆෝමික් අම්ල සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.1යි. ගුණ කිරීම 100/100 විඝටන ප්‍රතිශතය. ඒකක සුළු වුණා 0.1 10^1 සුළු වෙනවා. 10^2 10^2 10^2 තියෙනවා සුළු වෙනවා. ඒතර 100ට වර්ගමූල 17යි. 16 වර්ගමූලේ 4යි. ඒතර වර්ගමූල 17 4ට වඩා ටිකක් වැඩි අගයක්. දීලා තියෙන පිළිතුරු වලින් අපිට තුන්වෙනි පිළිතුර තෝරගන්න පුළුවන්. තුන්වෙනි පිළිතුරේ 4 දීලා තියෙන හින්දා. ඊළඟ මේ ගන්නේ කිරීමට අදාළ වැදගත් කරුණු දෙකක් කියන්න ඕනේ. පළවෙනි කාරණේ තමයි මේ ප්‍රශ්නේ බහුවර්ණ ප්‍රශ්නයක් හින්දා අම්ලයක විඝටනීයතය සමානයි විඝටනයේ වර්ගයේ බෙදීම ආරම්භක සාන්ද්‍රය අඩු කිරීම විඝටනය. මෙන්න මේ සමීකරණය මතක තියාගෙන මේ සමීකරණයට අගයන් ආදේශ කිරීමෙන් නිවැරදි පිළිතුර ලබා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ විස්තර ලියන්න නැතුව. හැබැයි රචනා ප්‍රශ්නයකදී මේ විස්තර සමග පිළිතුර ලබා ගත යුතුයි. දෙවෙනි වැදගත් කාරණේ තමයි අපි මේ ගණනය කිරීම කෙරුවට පස්සේ විඝටන ප්‍රමාණය ලැබුණේ 100/4 වඩා ටිකක් වැඩි අගයක්. ඒතකොට සාමාන්‍ය සම්ප්‍රදායය තමයි ආසන්න කිරීමක් කරනවා නම් ඒ ආසන්න කිරීම 100/1 වඩා අඩු විය යුතුයි. 0.1 අඩු කිරීම x ආසන්න කරලා තියෙනවා 0.1ට. එතකොට මේ අවස්ථාවේදී ඒ ආසන්න කිරීම සාධාරණ වෙන්න නම් x වල අගය 0.1ට වඩා 100/1 වඩා අඩු විය යුතුයි. එතකොට දැන් මෙතනදි සිද්ධ වෙලා තියෙන දේ තමයි x වල අගය 0.1 100/4 විතර වෙනවා. ඒ නිසා මේ ආසන්න කිරීම මේ අවස්ථාවේදී සාධාරණ නැහැ. බහුවර්ණ ප්‍රශ්නයක් හින්දා ඒ ආසන්න කිරීම සාධාරණයි කියලා සලකලා තියෙනවා. එනවා රචනා ප්‍රශ්නයක් වුණා නම් මේ ආසන්න කිරීම සාධාරණ නැහැ. වර්ගජ සමීකරණයේ විසඳීමයි කළ යුත්තේ මේ ආසන්න කිරීම වළංගු වෙන්නේ නැති නිසා.